පන්සලේ මේක ගන්න පුළුවන්. දැයත වරට වරන් ඇවිල්ලා වාඩි වෙන වාඩි අතරපස් පොලකින්. මරත් වරත් එක වෙනවද මම හිතුවා. වරයි. අනේ වරයි. අපි දැන් දෙකම එකතු කරලා හොල්ලන් උත්සාහ කරනවා. අම්මෝ මේසත් එක්කම යනවා. ඔව්. අමාරුයි. ඔව්. දාඩිය මාසෙන් ගිරාපු දෙන්නේ කියලා වාඩි වෙන්න කොහෙනා. හරි. යයිද? රයි. इसलिए मम मे बॉडी बिल्डिंग क्षेत्र दिदास दुलाई कंपटीशन लेवल आवे दिन दिदास दुलाई दल मे दक्वाम මේ ගානට චුට්ටක් අඩුවේ මම හිටියා ඒ කාලේ අපි දෙන්න එමයයි අපි සමීප නැතුණානේ ඔව් ඊට පස්සේ ආයි හදා ගන්න අමාරුටා ඔව් අද නමක් ගමක් කියන්න තු පටන් ගත්තට ඔව් අපි ආරම්භ කරමු දවස අලුතෙන් නම ගම කියන්න හඳුන්වන්න දෙයක් නැහැ ඔහුව දැක්ක ගාම රූපකායත් එක්ක ලංකාවේ නම ලංකාවේ දජය ලෝකෙටම ගෙනිච්ච ඒ වගේම ක්ෂේත්‍රයේ පොළොවේ පය ගහලා ඉන්න අතරින් ප්‍රකට කෙනෙක් ඒ වගේම මෑතකදී බිහි වෙලා අක්මුල් විසිදුලා පතිරෙච්ච ජනප්‍රියතාවක් තියෙන ක්‍රීඩකයෙක් අද අපි කැඳෙව්වා අපේ විශේෂ ආරාධිතය විදිහට ලූෂන් පුෂ්පරාජ් ඉතාමත් ආදරෙන් සෙනෙහසින් පිළිගන්නවා අපේ වැඩසටහනට ආපහු ලංකාවඹ බලාගෙන ඉන්නවා ජාත්‍යන්තර ඔබේ රසිකයන් බලා ඉන්නවා අද මේ මොහොතේදී අපිට හාහා පුරා කියලා අමුත් එක්ක ඉන්න අපි ඔබ ගැන හුඟක් දේවල් අන්තර්ජාලයේ තියෙනවා ඒ වගේම ඔබේ යාළුවෝ මිත්‍රයෝ ඔබ ෆලෝ කරන අය ගොඩක් ඉන්නවා කියලා අපි දන්නවා ඒ අය සියලු දෙනා වෙනුවෙන් අපි ඔලිය පිළිගන්නවා සාමාන්‍ය සම්ප්‍රදාය කාන්තාවන්ට මුල්තර දෙන එකනේ අමිතා ඔබට අවශ්‍යයි මම හිතන්නේ අපි මුලින්ම දැනගත යුත්තේ ලෝෂන්ගේ ජීවිත කතාවේ කොහොමද මේ තැනට මෙච්චර බර උස්සන්න මේ හැකියාවක් එන්න මෙච්චර කැපවීමක් එන්න යම්කිසි තැනකින් පටන් ගන්න ජීවිතේ කොහෙද ඒ ගමන පටන් ගත්තේ ඔබේ ගමේ ඉඳන්ම අපි කතන්දරේ ගමු ඔව් ඇත්තරම මගේ ගම ගතොත් ජයල කලෙලී කියන ගම්මානේ සහ මම පාසල් ගියේ ශාන්ත ශේවර් මහාවිද්‍යාලයට සහ උසස් පෙළ ආදාරන්නට මම ස්කෝලේ ගියේ රාගම් බැසිලිකා විද්‍යාලයට ඉතින් මම ගොඩාක් දෙවන් වහන්සේ අදහන පුද්ගලෙක් ඉතින් මට ඇත්තටම ගොඩාක් දෙවන් වහන්සේ තමයි මේ හැම දෙයකටම මට ආශිර්වාද කරලා මම මේ තත්ත්වයට සහ මේ දැන් ඉන්න තැනට පවා මාව මේ උස්සලා තිබ්බේ දෙවන් වහන්සේ ඉතින් ඒ නිසා මම උන්වහන්සේට ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ ඒ වගේම මම ඇත්තටම ගොඩාක් කැපවීම කරලා තමයි මේ තත්ත්වයට මේ ප්‍රසිද්ධිය සහ මේ ක්‍රීඩාවට ආවේ මොකද ලංකාවේ ඇත්තටම ගත්තොත් මේක මරුණු ක්‍රීඩාවක් මේ කාය වර්ධනය කියන ක්‍රීඩාව 1950 ගණන් වල ඉඳලම තිබුණේ ගොඩාක් අඩු පහසුකම් සහ යම්කිසි ඒ කියන්නේ ලංකාවේ පිළිගත්තු ක්‍රීඩාවන් වලට සහ සමානව අපි බලනකොට මේක තිබ්බේ සම්පූර්ණම 0. නමුත් මට හැකියාවක් ලැබිලා තිබුණා ඒ වගේ මට හැකියාවක් ලැබුණා මේ ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමක අද ලංකාවේ මං හිතන්නේ 100ට 100ක් ගත්තොත් තරුණය අනිවාර්යෙන් මේ ක්‍රීඩාවට යොමු වෙලා තියෙනවා. ඒ නිසා මට ඒ ගෞරවය සහ ඒ ආඩම්බරය අතරම මට තියෙනවා. ඉතින් මගේ පටන් ගැම්ම තමයි මම ගොඩක් ස්පෝර්ට්ස් ඒ කියන්නේ ඇත්ලටික් වලින් මම ගොඩක් ඉදිරියට ගියා ඉස්කෝලේ මම පාසල් යන අවදියේ පාව. මොන වගේද ලූෂන් පුංචි කාලේ මේ කෙට්ටු ළමයෙක්ද මොන වගේද? දැන් හිතා ගන්න අමාරුයි අපිට. අතරම මම මේ ඒ කියන්නේ මට ටිකක් හැඩිදරි සිරුරක් ඒ කාලේ මගේ ස්ට්‍රක්චර් එක තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් මේ කාය වර්ධන ක්‍රීඩාවට බලපානම දෙයක් තමයි මේ ස්ට්‍රක්චර් එක සිමෙට්‍රි. ඉතින් ඒ ස්ට්‍රක්චර් එක මට ඇත්තටම දෙවුවා තිබුණා මම ඒකයි කිව්වේ දෙවන් වහන්සේ මම අදහනවා කියලා ගොඩක් මට ඒ කියන්නේ ගෝඩ් gift එකක් ඉදිරියට තමයි මම ඇත්තටම හදලා එවලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ජීන්ස් වලින්ම ඒක මට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ නිසා නමුත් අර අපි කියන්නේ ලෝකේ දිහා බලනකොට ලෝකේ ඉන්න කාය වර්ධන ක්‍රීඩාවක හදාරන මිනිස්සු දිහා බලනකොට ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඒ කියන්නේ ජීන්ස් වලින් මේගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙනවා. ඒ රටවල් වල හනුව. නමුත් අපේ ලංකාවැනි ඒෂියන් ඒ කියන්නේ කන්ට්‍රීස් වල ගොඩක් අඩි 5ට 5 ඒ කියන්නේ අඩි 6ට වඩා උස යනවා අඩුයි.
නමුත් අපි කරන්න ඕන ෆෝස් කරලා අපි මේක හදා ගන්න ඕන. ඉතින් අපි මේ බොඩි බිල්ඩින් කරන එක, කාය වර්ධනය කරන එක සහ ශාරීරික යෝගිතාවය කියන එක මේක අපි ෆෝස් කරන්න ඕන අපි ලංකාව තුල නම්. නමුත් ඒ ඒ රටවල් වල අපි ගත්තොත් සාමාන්‍යයෙන් ඒක ෆෝස් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ පොඩ්ඩක් ඩෙවලොප් කරගෙන ඉදිරියට යන්න. කොහෙද ලූෂන් ඉස්කෝලේ ගියේ? මම පළවෙනිම මගේ පළමු ප්‍රාථමික අධ්‍යාපනය මම හැදෑරුවේ ශාන්ත ශේවිර මහාවිද්‍යාලය වැවල කලෙලියේ. ඒ වගේම උසස් අධ්‍යාපනය හැදෑරුවේ රාගම බැසිලිකා විද්‍යාලේ. ඉතින් එතනින් ලැබපු ආවාසිය මම ගොඩාක් ස්පෝර්ට්ස් වලටම තමයි ඒ කාලෙදම්ම ගොඩාක්ම තිබුණේ. ඉතින් කොයාගේ සින්දු කියන්නේ මෙයන් නැහැ. හැලෙලූයාවත් කියන්න බෑ. පොඩියට පුළුවන් නේ පොඩියට සින්දු කියන්න පුළුවන්. පොඩි පොඩි හැටි හරි ගස්සම පොඩි හැකියාවක් කියනවා. නමුත් අර කියන්නේ මේ අර මේ අර ලොකු මට්ටමටම ඒක පුදුර ප්‍රසංගෙ පරන් තාම ටිකක් යනවා. ඒක වාසිය අඩුණාට පස්සේ අපි ඒ වැඩේ කරෝ. ඊට පස්සේ මොනවද රට ගිය කොහොමද? ඊට පස්සේ ඇත්තමයි මම 2012 වෙනකම්ම මේ ලංකාවේ මම 2012 වෙනකම්ම මගේ මං ඒ ලෙවල් කරේ 2001 වසරේ 2002 වසරේ 2002 ඉඳලා මම 2012 වෙනකම්ම මම ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට සේවය කරා එක එක ආයතනවල. ඉතින් ඒ ආයතනවලින් ඊට පස්සේ මම තීරණය කරා මම අනිවාර්යෙන් යන්න ඕන මේ පිටරටට ගිහිල්ලා මේක හදාරන්න ඕන කියලා මට හිතුණා. ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගේ පැයක ගාණ සාමාන්‍යයෙන් ওই ලොකු වල ලොකු ගාණක්. ඒ කාලේ ඔබේ ගාණ කීයද පැයක? අයියේ අතරම අපි පර්සනල් ට්‍රේනින් දැන් අයියා ඔය කතා කරන්නේ පර්සනල් ට්‍රේනින් සම්බන්ධව. නමුත් අපි සමස්තයක් විතර ගත්තොත් ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගේ වේතනය ඇවිල්ලා දැනටත් රුපියල් 35000කට අඩුයි. නමුත් ඒ කාලෙත් අතරම අපිට රුපියල් 15-10 සමානලට රුපියල් 20-10 එහෙම තමයි හම්බුනේ. පිරිත් දාලා ආයි රැට දජග්ග සූත්‍රය දාලා ඕෆ් කරන කම්ම ජිම් එක අතු ගාලා වහලා ඒකම නිදාගෙන ආයෙ උදේට නැගිටලා නාල පටන් ගන්න පාන්දර පහට. ඔව්. ඉතින් ඒ නිසා අර දැන් අපි දැන් අයියේ දැන් මෙහෙ ලංකාවේ වැලියු එක නැති වුණාට පිටරටේකට වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක බලාගෙන තමයි අපේ කොල්ලෝ ගොඩාක් දුරට පිටරට වලට යන්නේ මේ ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වුණාම මෙහෙ ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වුණාම රුපියල් 15,000 20,000 නම් හම්බෙන්නේ. නමුත් පිටරට ගියාම අපිට ඒක ලක්ෂයක් එකමාරක් දක්වා අපිට වැලියු එකක් තියෙනවා. ඒ නිසා තමයි කොල්ලෝ ගොඩාක් මේ රටින් ඒ රටවල වලට ගිහිල්ලා ඒ සම්පූර්ණම මේ ඔවුන්ගේ වේතනය සහ ඔවුන්ගේ ජීවිතය සරලන්න සහ ඔවුන්ගේ පෞල් ජීවිත රැකගන්න ඉඳ ඒ ජොබ් එක කරන්න ඒගොල්ලෝ යනවා. ඉතින් ඒ වගේම ඒ අය දන්නවා අනිවාර්යෙන් මේකේ තියෙන මේ ලංකාවේ තියෙන ෆැසිලිටි එකත් අනුව මේ ක්‍රීඩාව කරන්නට හරි අමාරුයි කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒ ප්‍රයෝජනයත් අරගෙන තමයි පිටරට ගිහිල්ලා පිටරට ඉඳලා මේ ඔබගේ කටාර්ද කොහෙද? මම ඉස්ලාම ගියේ ඕමාන්. ඕමාන්. ඕමාන් රටට ගියේ 2012 ජූනි මාසේ මම ගියේ. 2012 ජූනි මාසේ ගිහිල්ලා මම ඇත්තටම ගියේ මේ ෆිට්නස් සම්බන්ධව, ඒ කියන්නේ ඔය සුම්බා, ඒරෝබික්ස් ඒ වගේ ෆිට්නස් සයිට් එකකට ගියේ. නමුත් එහෙ හිටපු ඇත්තටම මගේ මාව මගේ ජීවිතය වෙනස් කරේ ඇත්තටම මගේ එහෙ හිටපු බොස් සයිඩල් ගබ්ස් කියලා. ඔහු තමයි මට කිව්වේ ඔයාට හරියන්නේ ලූෂන් මේක නෙමෙයි. ඔයාට හරියන්නේ මේ කාය වර්ධන ක්‍රීඩාව. ඒ නිසා මේකට එන්න කියලා. මම ඊට එතනින් පස්සේ තමයි ආයේ මං මගේ ජීවිතේ කාය වර්ධනය කියන මේ ක්‍රීඩාවට යොමු වුණේ. ඉතින් මේ කාය වර්ධනය කරන ගමන්ම මම ඉගෙන ගත්තා. ස්ටඩි කරා, ඩිප්ලෝමා එකක් කරා, න්‍යූට්‍රිෂන්, ෆිට්නස් ඇන් න්‍යූට්‍රිෂන් පිළිබඳව මම ඉගෙන ගත්තා. සහ ඉන්ටර්නැෂනල් කෝචින් සර්ටිෆිකේට් එක ගත්තා. ඉතින් ඒ කරනත් එක්කම තමයි මං හැමදේම කරේ. ඊට පස්සේ මට එයා කිව්වා ලූෂන් දැන් ඔයා කරන්න ඕන ඕමාන් චැම්පියන්ෂිප් එක තියෙනවා. ඕමාන් චැම්පියන්ෂිප් එකට පාටිසිපේට් කරන්න කියලා. ඉතින් ඕමාන් චැම්පියන්ෂිප් එක පාටිසිපේට් කරනකොට මම 2012 ජූනි මාසේ තමයි ගියේ. 2013 මාර්තු වෙනකොට මම ඕමාන් චැම්පියන්ෂිප් එකේ 100 kg ගෝල්ඩ් මෙඩල් එකක් වින් කරන්න හම්බුණා අපේ රට වෙනුවෙන්. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි මගේ පළවෙනිම කම්පිටිෂන් එක ඉන්ටර්නැෂනලි. ඊට පස්සේ මම එතකොට ලංකාවේ ඒ කාලේ චියර් කරන්න ඇවිල්ලා හිටියද කට්ටිය? ඔබව දන්නවද ලංකා කට්ටිය කොහොමද ලංකා කට්ටිය සපෝට් එකේ? ලංකාවේ අයියේ ඇත්තරම ගොත් ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ආගම් අපි හැමදාම අපි කතා කරනවා අපි හැමදේම ආගන්තුක සත්කාරය අතින් ඇත්තරම ලොකු ශක්තියක් සහ ආගන්තුක සත්කාරය කියන දේ ගැන වචනේ පරිසමාප්‍රාර්ථයෙන්ම අපේ මිනිස්සු ළඟ තියෙන බර වචන කොහෙන්ද අප්පා හොයාගන්නේ? ඒක හොඳ නමුත් ඒ කියන්නේ ලාංකිකයෝ කියන්නේ මේ පිටර ඒ කියන්නේ පිටරට ලාංකිකයෝ ඉන්නේ. අපි දැන් අපි මෙහි ලංකාවෙන් ගිහිල්ලා ඒ ජොබ් කරන අය, ඒ කියන්නේ ලොකු ජොබ් කරන අය නෙමෙයි.
සාමාන්‍ය සමහරලාට හවුස් මේට් සමහරලාට වතුවල වැඩ කරන අය සමහරලාට පාරවල් අතු ගන්න අය සමහරලාට කියන්නේ ලොකු ලොකු ජොබ් කරන අයත් ඉන්නවා ඉතින් ඒ අය අනිවාර්යෙන් අපේ කියන්නේ මේ ලාංකිකයෙක් නේ කියන හැඟීම අරගෙන ඒගොල්ලෝ අනිවාර්යෙන් සපෝට් කරනවා මං ගියා හැම කියන්නේ මං ගිහිල්ලා තියෙන දැන් හැම ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකකම අයි මාව බලාගත්තේ ලාංකික මිනිස්සු මොකද ඔයාලා දන්නවා මට රාජ්‍ය අනුග්‍රහය ලැබුණ නෑ लांगिको माव बलागत हम रटक मम एशियन गया वर्ल्ड चैंपियनशिप गया आनो क्लासिक गया मिस्टर एटलस गया मे आना हम यूरोप चैंपियनशिप गया मे आना हम तनक दिम गियत यूरोप कंट्री सह यूएसए वाल सह साउथ कोरिया वाल तीन ये हम रटक दिम मट इन हितागंड वेरी चीरगा हमुना सह ඒ මිනිස්සු මාව අඩුම ගානේ මට සත පහක්වත් වේදම් කරන්නවත් තිබුණ නැති විදියට ඒ මිනිස්සු මාව බලාගත්තා. ඒ නිසා ඒ අතින් මාව අංකම අපේ ආදරණීය ජනතාවට ලාංකික ජනතාවට පිටරට ඉන්න සහම ලංකාවේ ඉන්න හැම ශ්‍රී ලාංකිකයෙකුට මම ඉතා හිසනම ආචාර කරනවා සහ ඔවුන්ට මගේ කෘතවේදීත්ව පිරිනමනවා මේ අවස්ථාවේ ඒ මාව මේ තත්ත්වයට ගේන්න ඒ අය ගොඩක් මට උදව් කළා. नोटिस करा देख दिया लूशन मे अकड़ बार विरा वचन बरा पावित करना මේ ක්‍රීඩාව තුල මං හිතන්නේ ජීවිතේට හානි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා මං හිතන්නේ ඔබේ පෞලේ අය හෝ ඔබේ යාළුවන් කවදාවත් කිව්ව නැද්ද ලූෂන් දැන් එපා ඇති මොකද මේකෙන් ජීවිතේට මොකක් හරි වෙන්න පුළුවන් හොඳට වෙන්න පුළුවන් මොන හරි මේ වගේ ජීවිතේ නැවතිච්ච තැනක් තියෙනවද මෙහෙමයි දැන් අපේ ඇත්තරම මේ මේ අපේ පෞලේ කට්ටියන දැන් අපේ අම්මලා නම් ඇත්තරම මේ ගැන සාමාන්‍ය ඇත්තම ලොකු දැනීමක් ලොකු දැනීමක් නැහැනේ ඔව් නමුත් ඒගොල්ලෝ උනත් බලනවා මේ චර ලොකුට හැදෙන්න එපා විශ්සුද මේවා කියලා කියලා අවස්ථා තියෙනවා නමුත් ඒගොල්ලෝ ඒ ගැන නොදැනුවත් කමින් නේ කියන්නේ නමුත් අපි හැම කෙනෙක්ම දැනගන්න ඕන අවස්ථා ඒ කියන්නේ දැනගන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි මේ ක්‍රීඩාව කරනකොට දැන් අවංකමයි මට කිසිම ඉන්ජර්ඩ් එකක් අද වෙනතුරු මගේ දෙයියන්ගේ පිටෙන් අද වෙනතුරු ඇවිල්ලා නැහැ ඒ මම කරන ස්මාර්ට් ට්‍රේනින් එක නිසා ටෙක්නික්ස් ඔබ දන්නවා ඔව් තාක්ෂණය දන්නවා ටෙක්නික් එක සහ ඒ කරන්න ඕන ව්‍යායාමයේ කරන්න ඕන කොයි වෙලාවටද කොතනටද සහ ඒ කියන්නේ ටාගට් මසල් එක මොකද්ද සහ බ්‍රීතින් එක්සයිස් එක මොකද්ද මේ හැම දෙයක්ම මම හැමදේම සංකල්පනය කරා ඒ තුල තමයි මගේ රහස තියෙන්නේ ඒ කියන්නේ මේ බොඩි බිල්ඩින් කරන හැම කෙනෙක් ළඟම තියෙන්න ඕන හැමදේ ඒ දේ තමයි මොකද වේට් එක විතරක් නෙමෙයි මේකේ මූලිකම දේ මසල් මයින්ඩ් කන්ටෙක්ස්ට් එක කියලා බරට කියන්නේ නේ හරියටම ඒ කියන්නේ මයින්ඩ් ඇන් මසල් කනෙක්ෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕන සහ ෆුල් රේන්ජ් ඔෆ් මෝෂන් එක තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට මේ දේ කරගන්න බැරුව යනවා. මොකද ගොඩාක් කාය වර්ධනේ හදාරන අපේ තරුණයන්ට මම දෙන උපදෙසක් තමයි මේ ක්‍රීඩාව බර මත විතරක් තීරණය කරන්න එපා. මොකද මේක දැන් බර විතරක් කරනවා නම් පවර් ලිෆ්ටින් තියෙනවා. සහ වේට් ලිෆ්ටින් තියෙනවා. ඒ දෙක බරත් එක්ක යන ක්‍රීඩාවල් දෙකක්. නමුත් බොඩි බිල්ඩින් කියන්නේ කාය වර්ධනය කියන්නේ අපි මසල් එකක් ඩෙවලොප් කරලා මසල් එක අපේ මසල් එකේ ඝනත්වය සහ අපේ මේ මසල් එකේ ඩෙෆිනිෂන් එක මසල් එකේ තියෙන මේ කන්ඩිෂන් එක අපි ලෝකයට පෙන්වනවා. ඒ කියන්නේ මේ වගේ සිරුරක් තමයි මේ වගේ සිරුරක් හදාගෙන මේ සිරුර තමයි මේ බැලන්ස් බොඩි එකක් කියන විදියට අපි කාය වර්ධනයේදී ඒක හඳුන්වන්නේ. අපේ රස්සාවේ අපේ වැඩසටහන් වල බොඩි එක තමයි මේ අපි කතා කරන ශරීරය. මේ කතා කරන දේවල්. එතකොට මේවා ප්‍රසන්ට් කරද්දී ඒකෙත් තියෙනවා ටෙක්නික් එකක්. ඒ තමයි අපි මයින්ඩ්ෆුල්නස් වෙන්න ඕනේ. ওই මසල් මයින්ඩ් ඔබ මාංශයට කරනවා වගේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක. ඒකට අනුව අපි හැමතිස්සෙම යටිහිතේ තියාගෙන ඉන්න කොතනින්ද නවත්ත ගන්න කියලා. අන්න ඒ වගේ එකක් තමයි දැන් එන්නේ. ඒකට අපි දැන් කියන්නේ සේවාදායක විරාමයක් කියලා. අපි ඒක අරගෙන එනවා දැන්. අද අපිත් එක්ක එකතුලා ඉන්නේ මං හිතන්නේ ශ්‍රී ලංකාවේ හල්ක් කියලා කිව්වොත් හරි මේ ඔයගොල්ලෝ චිත්‍රපට
මේගොල්ලෝ හිටියා. ඉතින් ඇත්තටම මම දැක්කේ නෑ මෙයාගේ මෙහෙම මෙයා කිව්වා එක පාටම මම ඇත්තටම දැක්කේ නෑ මොකද මෙයාත් පොඩ්ඩක් පාර මැද වෙන්න හිටියේ. කකුල උඩින් ආවේ. පාර මැද වෙන්න හිටියේ මේ ඉතින් ඒ නිසා මේ පාර කෑ ගැහුවා ඒක ඇහුණෙත් නෑ. ඉතින් ඒසේ දාලා වහගෙන පොඩ්ඩක් වැඩසටහනින් පස්සේ අපිට මේක කතා කරලා ඉස්සර ගන්න බැරිද නැත්නම්. දැන් ඉතින් මෙහෙමයි දැන් වැඩසටහනින් කියන්නේ අපි කකුල අපි මැරුණා නම් ඔය වැඩසටහනම කරන්නේ. හරි කියන්නකෝ හරි. ඔව්. මේ වාකියන වාකියන මම ඇත්තටම නෑ 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 කියන්නකෝ හරි ඇත්තටම මෙහෙමයි මම ඇත්තටම දැක්කේ නෑ ඕක ඇත්තටම දැක්කේ නෑ මම මෙයා පාර එතන හිටියේ මැදත් හිටියේ ඉතින් මම ඊට පස්සේ බේරගෙන ආවේ හරි 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 ඔය අපි උනේ මොකද්ද කියලා පොඩ්ඩක් රටට පෙන්වන්න කියලා කිව්ව මොකද අපේ security cameras තියෙනවා අපි පොඩ්ඩක් බලමු එක අපි control room අපිට security camera out එක දෙන්න උදේ जीवमान साख्य कुबट दिखाई පොඩ්ඩක් අඟපත හදාගත්තාම හතර අතට වනන්න ලෑස්ති වෙලා හන්දි වැද්ද ගහගන්න චණ්ඩි මේක නිර්මාණය කරේම ලූෂන් කොයිතරම් දුරට විනයවත් ක්‍රීඩකයෙක්ද කියලා ඔබේ මස්පිඩු වල එහෙම නැත්නම් ඔබේ මුළු ඇඟේ බර කීයද ලූෂන් දැන් කිලෝ 125 ඔව් එක ෂොට් එකක වේට් එක කොච්චර කියලාද ගණන් හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් කිලෝ 65ක් කිලෝ 65ක ඔව් ඔව් තප්පරයකට කිලෝ 65ක මුෂ්ටි ප්‍රහාරයක් දෙන්න පුළුවන් අතක් කොහොම සතුව තියෙන්නේ නිකන් ඇවිල්ලා පාර යන කෙනෙක් ඇවිල්ලා ලූෂන්ට ඔව අනනවා නෑ මම ඇත්තටම මට මේ කියන්නේ මේ මේ මං හරි සංවේදීයි ඒ කියන්නේ මං දන්නවා එයා ඇවිල්ලා මේ කියන්නේ මේ එහෙම ඒ කියන්නේ මම මිනිස්සෙකුට කවදාවත් මේ එහෙම දෙයක් කරන්න ඉතලා ජීවිතවත් කරන්න නෑ නමුත් අර ඒ කියන්නේ මේ එයා මේ ඇත්තටම මම දැක්කේ නෑ ඔබ බහැපු වෙලාවෙ ඉඳලා ඊටාම සාධාරණව ඊටාම සමකාමීව
ඔබ ඉතාලම යටහත් පහත් මට ඒක හරි අප්සෙට් ගියා මොකද මං උදේම මේකට ආවම සහ මං අර මල්ලිටත් ඇත්තටම මාත් එක්ක ආපු මං පුතාටත් කිව්වේ ඒකයි මේ මේ මෙහෙම ඒ කියන්නේ මේ මෙහෙම දෙයක් වෙන්න බෑ මේ මොකද මම දන්නවා මම ඩ්‍රයිව් කරන විදිහත් දන්නවා මම ඒගොල්ලෝ පාර මැද හිටි ඉතින් මම අයිනෙන් එනකොටම එකපාරටම එයා කෑ ගහනවත් මට ඇවුන්නේ නැහැ ඉතින් මං එහෙමම ආවා මං හිතුවේ නැහැ ඒගොල්ලෝ පිටිපස්සෙන් ඇවිල්ලා මාව මේව කරා කියලා මං දන්නේ නැහැ මේක ඩ්‍රාමා එකක් කියලා ඉතින් මේ පස්සේ මේ දැන් මම කියන තුරුම තේරුණෙත් නැහැ නෑනේ මං ඇත්තටම ඊට පස්සේ දැන් ඒත් බැලුවා මේ දෙන්න මෙතන දෙනකොට අප්පරරු තව කේස් එකක් තමයි කියලා ඔබ ක්‍රීඩකයන්ට දෙන ආදර්ශය මේක කලින් අපි කතා වෙලා ලූෂන්ට පිටපත දීලා කරපු නාට්‍යයක් නෙමෙයි ඇත්තටම අද උදෑසන අපි නිර්මාණය කරේ මේ අවස්ථාව ලූෂන් නොදැන ඔහු මහත්මෙක් විදිහට ක්‍රීඩාවේ ගෞරවය රකින්න හැටි ගැන විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයෝ රෙස්ලිං සහ මේ ඇඟ හදාගත්ත ගාම ඊට පස්සේ කාට හරි ගහන්න තමයි බලන්නේ මේ ඇඟේ ශක්තිය උරගා බලන්න විත්ති වලට ගහනවා gedara තියෙන පංචි මෙට්‍රස් වලට ගහනවා මේ ඔක්කොම කරලා ඉවරලා ඊට පස්සේ හෙල්ලෙන දෙයකට ගහන්න තමයි උත්සාහ කරන්නේ හෝමෝන වල බලපෑම එහෙම නැත්නම් අපි සෙල්ලම් කරන හින්දා අපිට කාට හරි प्रवीण निष्पादकवरे ක්‍රීඩකයන්ට ඉතා හොඳ විනයවත් බවට හොඳම ආදර්ශයක්. මොකද අවශ්‍ය නම් එගේ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඔහුගේ ජනප්‍රියත්වය පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඔහුට පොලිසියට කතා කරලා තමන්ගේ අනන්‍යතාවය හෙළි කරන්න තිබුණා. අවශ්‍ය නම් සිරසට කතා කරලා කියන්න පුළුවන්. මේ මොහොතේ නතුර අපේ නිෂ්පාදක කණ්ඩායමට ඔහු ඉල්ලලා තිබුණ නෑ උදව්වක්. ඉතින් මේ සියල්ල රූෂන් අපි ඔබට ඔබේ ඔබට ගෞරවයක් විදිහට සටහන් කරන්නේ. ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබේ රසිකයන්ට ඔබ ගැන තියෙන ආත්මය එහෙම නැත්නම් ඔබේ දෙවියන් වහන්සේ කෙරෙහි පවතින අචල භක්තියට හොඳ සාක්ෂියක් රූෂන් හොඳ මහත්මයෙක් ඔබ අපි සුබ පතනවා ඉදිරියටත් ඔය ක්වොලිටීස් තියා ගැනීම වැදගත් එතකොට තමයි තියෙන විශේෂයෙන්ම ගහන්න යන ළමයි ගැනත් වචනයක් කියන්න ඔබට අවස්ථාව තියෙනවා මේ ඇඟ හදාගෙන ගණිතයට ගහන කට්ටිය ගැන ඒ කියන්නේ මෙහෙමයි අපි හැම වෙලේම හිතන්න ඕන ක්‍රීඩකයෙක් වුණාම ඒ ක්‍රීඩකයාගේ අනිවාර්යෙන් විනය අනිවාර්යෙන් තියෙන්න ඕන නැත්නම් ඒ ක්‍රීඩාව කරලා මෙඩල් එකක් අරගෙන ලංකාවට කොච්චර කීර්තියක් අරන් දුන්නත් වැඩක් නැහැ මිනිස්සු අතරින් ප්‍රතික්ෂේප වෙනවා මිනිස්සු අතර ප්‍රතික්ෂේප වෙනවනම් ඒ කියන්නේ දැන් ගොඩාක් දැන් අයියාගේ මයින්ඩ් එක කොහොමද හැසිරුනේ ඒ කියන්නේ අයියාගේ මයින්ඩ් එක තියෙන්නේ ඇඟක් හදාගත්තුවම මූ ඇවිල්ලා මෙහෙම එකෙක් මෙහෙම මෙහෙම එකෙක් ඒ කියන්නේ ඔය සබ්ජෙක්ට් එක අනිවාර්යෙන් දැන් අයියර මං එක උදාහරණයක් කියන්න මේ අයියා දන්නවනේ අපේ මේ කියන්නේ ප්‍රධාන ඒ කියන්නේ දේශපාලඥයෝ ළඟ ඉන්න සහ ඒ කියන්නේ දේශපාලඥය තුල ඉන්න බොඩිගාඩ්ලා ඉන්නවනේ. ඔව්. අයියේ මට මිස්ටර් ශ්‍රී ලංකා ගහනකොට මිස්ටර් ශ්‍රී ලංකාවේගේ මම වින් කරලා ඉවර වෙලා මගෙන් ඇහුවා ඒ කියන්නේ මේ මේ අයියා වගේම ඒ වගේම ඇහුවා මගෙන් ප්‍රශ්නයක් එක පත්‍රයට ලියන මිනිස්සෙක් ලූෂන් මේ ඇයි මේ මේ බොඩි එකක් හදාගත්තම සහ මේ 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 බොඩි එකක් හොඳට ලොකුවට හදාගත්තට පස්සේ ඇයි මේ 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 මිනිස්සු මේ 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 ක්‍රීඩකයෝ ඇයි මේ දේශපාලඥයෙක්ගේ බොඩි ගාඩ් විදියට යන්නේ මට තප්පර පහක් දෙන්න අපි විරාමයක් කරගෙනවා ඇඩිඩ හග් ඔබේ හැසිරීමට මගේ උපහාරය පුද කරන්න මේ කාස්ටාක් කරගන්න thank you මේ විරාමෙන් පස්සේ අපි අර ලූෂන්ට උත්තර දෙන්න කියන්න කිව්ව කාරණේට උත්තරේ ලබා දෙන්න ඕනේ මොකද ඇඟ පොඩ්ඩක් හදාගත්ත ගමන් ඊට පස්සේ ගහ ගන්න යන තරුණ මල්ලිලා විශේෂම නංගිලා ගැනත් කතා කරන්න ඕනේ මේ මේ ඇඟ හදා ගන්න යන රැල්ලක් තියෙනවා ඒ වගේම අපේ ක්‍රීඩිකාවක් ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ජයගත්තා මේ වෙලාවේ මම හිතනවා අපි ඒකත් නිවේදනය කරන එක ඒ ගෞරවයත් රටට ලබා දීමේ මතක් කිරීම ලූෂන්ට අපි අවස්ථාව දෙනවා මේ අපගේ නිෂ්පාදකතුමා අපේ ප්‍රදීප් මහේෂ් ලබා දීලා ගිය කිලෝ 10ේ අභියෝගය මේ තියලා ගියේ කතා කරනකොට මේක ඩිස් බයින් කරන්න කියලානේ මේ මේ හොඳට ලූෂන් ඔබ අරන් ආවේ කිලෝ කීයද කිලෝ 30 කිලෝ 30 කිලෝ 30 නම් හොල්ලන්න බෑ මේක නැති මෙහෙම උස්සලා තියන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ තාම මේ මේ ප්‍රශ්නෙට උත්තර දීමේ අවස්ථාව ඔය මම අර කියමින් සිටියේ මේ ඒ කියන්නේ ලොකු ඇඟක් හදාගත්තම කාගේ හරි බොඩිගාඩ් කෙනෙක් ළඟට ගිහිල්ලා එයාගේ ආරක්ෂකයෙක් වෙන එක එහෙම ඇත්තටම එහෙම වුමනාවක් නැහැ මේක ක්‍රීඩාවක් මේ ක්‍රීඩාව අනිවාර්යයෙන්ම ක්‍රීඩාවේ ගුණය සහ ක්‍රීඩාවේ විනය සහ ක්‍රීඩාවේ තියෙන ඒ හැම දෙයම හරියාකාරව අපි
මේ ක්‍රීඩාවක් විදිහට මේක ඉදිරියට ගෙනියන්න ඕන. එහෙම නැතුව කාගේවත් ඒ කියන්නේ ජොබ් එකක් නැතුව මේ ආරක්ෂක සේවයට බැඳිලා කාගේ හරි බොඩිගාඩ් කෙනෙක් විදිහට මේව කරන එක නෙමේ මම කියන්නේ මේකේ ක්‍රීඩාවේ තියෙන මේ ගුණාංගය. ක්‍රීඩාව ක්‍රීඩාව විදිහට කරලා තමන්ගේ රටට සහ ජාතියට මේ කරන්නව සේවය තමයි වැදගත් වෙන්නේ. जब्बे का अभी टाइ ओण तेन गति ओण देगी अभी टोयागन पुलवा है कि आगते हैं नमूद अभे गुड़ा तारुण इन बड़ी हदागत्र पास एक गम्मल सहा एक यान्ने मेहम यान्ने एक अभी दिन्ने करान्ने कुमकरान्ने विधीर नमूद ममगे अन्ने अरे गोयां करला कुटट यंड यंड नमेनवागे अभी क्रीडगे कुनाम अनिवार्य हिलट यंड यंड अनिवार्य नमेन्नो नियतमानी वेन्नो ये गुणांगे अनिवार्य मे क्रीडावत उगन्नो मे कायवर्धन क्रीडावगे हेम क्रीडावक मऊ क्रीडा मुखद हेम क्रीडावक मे फिटनेस सह मे तमंगे मसल शक्तिमत्कर गनीम अनिवार्य वेदगत्न ओणम क्रीडाव मम्मी पवसाने मे 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 एक क्रीडावक संबंध ने मे ओणम क्रीडाव क्रिकेट गवत एल गवत वॉलीबॉल गवत एथलेटिक करा हेम देगी अनिवार्य जिम्मे मे कायवर्धन क्रीडा अनिवार्य स्ट्रेंथ हदागन कर मोनमेन दिन सामेक मोनम क्रीडावत मऊ क्रीडा विदिता अभी अत्र सलगा सा मम हितना यह क्रीडा गुण ये क्रीडा तीन ये गुणांग सह यह क्रीडा तीन विनय अनिवार्य रंधाभावत्न मे कायवर्धन क्रीडा वहलट गेनियान पुलवांग हेकिवाक अनिवार्य मे रटे मिनसुंड तीन टोण एक मगे एकादश तीन मेक मगे योजना वा मम जनाता मे करताटी सह स्पोर्ट्स मिनिस्टर करताटी मुखद मे निरोगी गम की शारीरिक योग्यता की कायवर्धनी की अवंक जिम्मे तीन पार्ट का एक स्पोर्ट आने नमू मे शारीरिक योग्यता अनिवार्य ओणम मनुष्य लंका सह लोक ओण मनुष्य मे निरोगी गम अत्यावश्यम अनिवार्य मुखद एक आइए अपीट बह एक अपीट मे वोकिन पात्या वोकिन पात्य के मे पोडक मे रनिंग करा गया ए स्ट्रेंथ अपीट अदागन अनिवार्य बह एक 100% शुअर नमो अपीट अनिवार्य मे जिम क्षेत्र मे एक मे जिम्मेगा मे मे कायवर्धन मध्यस्थान शारीरिक योग्यता मध्यस्थान अनिवार्य व्यापार मगे अदाजता मे क्रीडाव सह मे निरोगी काम मे फिटनेस इंडस्ट्री एसेंशियल वर्क क्या करना मे लंकाव ठीक है अत्यावश्य सेवा बाट पत्नो हेम मनुष्य कुटुम मंग इक अदहस क्यों करा हेम हेम दिश्रीकम अभे दिन अभी प्रजाशाल वलती अभे हेम क्रीडा मध्यस्थान हेम दिश्रीक अलते विवृत कर्ण तरण काटत्म प्रसिद्ध प्रकाश कर लीन मंगित अब इतना हम एंड पुलवांग उभ योजना वकरा अभी विशेष ओबो अदहन वबगे अभी अभी दाण मे क्षेत्रे इन समहार क्रीडको आनोल इवगेम लूशन मे हेम दिना तमगे चायरूपारण मुखद एक मसल एक तेना पोड कुलुपाण को खाले अग्गा කකුල් දෙකට වැඩිය ලොකුයි සමහරක් අය කකුල් දෙක ලොකුයි අත් දෙකේ මස්සල්ස් කිසිම දෙයක් නැහැ මේ මේ පිළිබඳවත් මම හිතන්නේ විද්‍යාවක් තියෙනවා ඔව් මොකද අපේ පුතාලා කීප දෙනෙක් ඉන්න අපිට පුළුවන් පැහැදිලි කරන්න පුතාලාට දෙන්න කියලා කැමති මොකද ඒ අයත් මේ පිළිබඳව ගොඩක් දේවල් බලන්න ඇයි කියලා දෙන්න කියලා දම්බස් දෙක ගන්න ඔෂන් ඔබට නැගිටලත් පැහැදිලි කරන්න පුළුවන් ඔය අපි මේ අපි අය මෙහෙමයි දැන් අපි අපේ එක එක අපේ තියෙනවා එක එක මේ එක එක මසල් එකට එක එක එක්සයිසස් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් ලෝව බොඩිය සහ ලෝව බොඩිය එක සහ අප බොඩිය ගත්තොත් මේ හැම දෙයකටම එක්සයිස් එකක් තියෙනවා. ඒ කියන්නේ ලෙග්ස් වලට අපි ගත්තොත් ලෙග්ස් වලට එක එක වේරියේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ එක්සයිස් වල එක එක වේරියේෂන්ස් තියෙනවා. ඒ කියන්නේ එකම වේරියේෂන් එකක් කියලා නැහැ. අතන බේසිකලි ගහන අපි ට්‍රේනින් කරන වෙනම ප්‍රෝග්‍රෑම්ස් වගේක් තියෙනවා. නමුත් ඒ බේසිකලි කරනවත් එක්කම අපේ තියෙන සමහර වේරියේෂන්ස් ලෙක්ස් වලට දැන් ගොඩාක් අයගේ දැන් අමෘතා කිව්ව දෙයක් තමයි
අපබොඩිය දිනන ලෝබොඩිය සම්පූර්ණ නිකන් අර චිකන් කකුලක් වගේ තියෙනවා කියන්නේ අපි සාමාන්‍ය බීච් එකකට ගියත් ලබු කැඩේට ඉරටු ගහලා වගේ ඔව් දැන් ඒ ඒක නෙමෙයි අතරම මම අදහස් කරන්නේ මම අදහස් කරන්නේ ফুল බැලන්ස් බොඩි එක ඒ බැලන්ස් බොඩි එක අනිවාර්යෙන් තියෙන්න ඕන ඕනම තරුණයෙක්ගේ මෙතනින් උඩ ලොකු වෙලා මෙතනින් පල්ලැහැ හීන් වෙන්න බෑ හීන් වෙන්න බෑ ඉතින් ඒ නිසා හැම වෙලේම අපි හිතන්න ඕන බැලන්ස් බොඩි එක කොහොමද හදාගන්නේ කියලා ඒකට එක එක එක්සයිසස් තියෙනවා දැන් මම එක එක්සයිස් එකක් ඒ කියන්නේ දැන් අපි එක එක මසල් එකට මම නිකන් එක්සයිසස් තුනක් විතර මම මේ යෝජනා කරන්න ඒ යෝජනාව තුළ තමයි දැන් අපි සාමාන්‍යයෙන් අපි මේ ෂෝල්ඩර් මසල් එක අපි හදාගන්න කියන්නේ මේකේ තියෙනවා ෂෝල්ඩර්ස් තුනක් තියෙනවා ඒ කියන්නේ ෆ්‍රන්ට් ඩෙල්ටොයිඩ් එක සයිඩ් ලෙඩ් මේ සයිඩ් ඩෙල්ටොයිඩ් එක සහ රියර් ඩෙල්ටොයිඩ් එක කියලා. එතකොට මේ තුනටම එක්සයිසස් තියෙනවා. දැන් මම මේ මුළු ඒ කියන්නේ මුළු මේ තුනටම හරියන එක්සයිස් එකක් මම මේ පෙන්වන්න ෂෝල්ඩර් ප්‍රෙස් එක අපි ෂෝල්ඩර් ප්‍රෙස් එක අපි මේ මේ විදිහට තමයි ෂෝල්ඩර් ප්‍රෙස් එකේ බ්‍රීතින් එක මේ එක්සයිස් එකෙන් මුළු මේ තුනටම අපේ වර්ක් වෙනවා මේ එක්සයිස් එකෙන් මසල්ස් තුනම වර්ක් වෙනවා එතකොට බ්‍රීතින් එකත් හරි වැදගත් අය මම ඒකයි කිව්වේ ටෙක්නික් එක බ්‍රීතින් එක සහ ටාගට් මසල් එක මේ තුනම හරියට වැදගත් වෙනවා අපිට අනිවාර්යෙන් මේ එක්සයිස් එක කරන්න ඒ කියන්නේ ඕනම එක්සයිස් එකක් අපි කරද්දී අනිවාර්යෙන් ටාගට් මසල් එක සහ බ්‍රීතින් එක සහ මයින්ඩ් එක කන්සන්ට්‍රේට් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා ඉතින් ඒ නිසා තව එකක් තමයි සයිඩ් දැන් අපි බයිසෙප් එකට ගත්තොත් මේ බයිසෙප් මසල් එකට ගත්තොත් බයිසෙප් මසල් එකටත් තියෙනවා එක්සයිස් කිහිපයක්ම ඒ කියන්නේ ගොඩක් එක්සයිස් තියෙනවා මම එක එක්සයිස් එකක් පෙන්වන්නම් මේ කාලේ තියෙන විනාඩියයි අපිට තව ඩම්බෙල්ස් එක තියෙන නිසා අපි ඩම්බෙල් කර්ල් එක මේකට කියන්නේ අපි ඩම්බෙල් කර්ල් එක කියලා ඉතින් මේකේ සම්පූර්ණම අයර පේනවා යදී මේ මසල් එක වර්ක් වෙනවා මේක තියෙන ඕල්ටර්නේට් එකක් බාර වැඩි වගේ දැනනවා නම් බාරේ කතා අරින්න අමෘතයි නහ. ඔය වගේ රෝමින්. මත් නම් මේ ඔච්චර. දැන් මේකේ මෙයා කරන්නේ බයිසෙප් ඒ කියන්නේ බාබෙල් කර්ල් එක සහ මෙයා කරන්නේ සයිඩ් ලෙටරල් එක ෂෝල්ඩර්ස් වලට. මෙයා කරන්නේ ෂෝල්ඩර් ප්‍රෙස් එක ෂෝල්ඩර්ස් වලට. මේ මල්ලි තාජු උටා කිසරද? එනේද නැහැ. ඉස්සරහා මම මෙතනද? මෙතන උඩට නැගෙන. මෙතන උඩට. Right. Make a back straight. Right. Rolling. Right. Make abhi me middle back ekata saha upper back ekata thamai me exercise ekak api karanne. Meka ta kiyanne bent over barbell rowing kiyala. Me exercise ekak karanne me sampurna yage back ekata. Then metana attharama pennanna baha legs walata saha e ek ek dewal thiyena. De me exercise tika. Oh. Eke karanna amaruwi. Then man me pennuwe wada me e අපේ මේ ටීම් එක ඔව් අමෘතා කිලෝ 15 දෙක ගන්න මට දීලා තියෙන බාර එක මට අනිත් එක දෙන්න දෙන්න ආ ඔයාට දුන්නේ ඔව් හරි ඔව් ඔතන ඔබ නරඹන්න නියමාකාරයෙන් මේක කරන ආකාරය ෂෝල්ඩර්ස් මේ ගන්න තියෙන්නේ හරි 50ක් දාලා යන අතරතුරේදී ඔබ පුංචි විරාමයක් ලබන්න ඉතාම බරසාර විශයක් මොකද මේ විශේ ශරීරයේ කොටස් ඔක්කොම තියෙනවා ඒ වගේම ස්වස්ථතාවයේ තියෙනවා මේ අනිත් පැත්තෙන් විනය ගැන කතා කළා අපි ක්‍රීඩකයන් හැසිරෙන්න ඕනේ ආකාරය ගැන ඔහුගේ ජයග්‍රහණයන් ගැන අමෘතා අපි අවස්ථාව දෙමු විශේෂයෙන්ම ලංකාවට ලූෂන්ව විවෘත වුණාට පස්සේ ඔහු ලංකාවේ සම්මානනීය චරිතයක් බවට පත් වුණා අපේ අපි ඉත ආඩම්බරෙන් කතා කරන අපේ මාධ්‍ය ආයතනෙත් මේ සඳහා විශේෂයෙන්ම අපිට වාසනාව ලැබුණා ලූෂන්ව නැවත ඇගෙීමකට ලක් කරන්න ලූෂන් ඉතාම සංවේදී වුණා අවස්ථාවේදී මට මතකයි ඔහුගේ ප්‍රකාශය මතකද ලූෂන්ගේ අවස්ථාව ප්ලැටිනම් අවෝඩ්ස් එක මොකද කියන්නේ ඔව් ඒ කියන්නේ ක්‍රීඩාවල් ලංකාවේ ක්‍රීඩාවල් තියෙනවා ගොඩක් ඉතින් ක්‍රීඩාවල් අතරින් ශ්‍රී ලාංකික ජනතාව මාව
සිරස ප්ලැටිනම් අවෝඩ් එකේ ජනප්‍රියම ක්‍රීඩකයා බවට පත් කළා මුළු ක්‍රීඩාවල් ගණනාවකින් පළවෙනි තැනට ගෙනල්ලා පත් කරා මම හිතන්නේ 750,000ක් වගේ SMS ප්‍රමාණයක් ඒ වෙලාවේ ලබා දුන්නා ඉතින් ඒක තමයි මගේ ජීවිතේ ඒ කියන්නේ මගේ මේ කම්පිටිෂන් එකට අමතරව කම්පිටිෂන් ලෙවල් එකට අමතරව මම මේ රටක් ඒ කියන්නේ රට ඇතුළත මම ගත්ත ලොකුම සම්මානයක් ඒක මොකද දැන් ඔය ඒ ණය ගෙවන්න මම ඉක්මනට ඉක්මනට කතා කරන්න තව විනාඩි 3යි තියෙන්නේ මම රහස් දෙකක් කෙලි කරනවා අම්ිතා දැන් එකක් තමයි ඔහු ඒ ණය ගෙවන්න ද මන් දන්නේ ඔහුගේ දවසට චෛත්‍යයක් හදන තරම් ගඩොල් අදිනවා ඇත්තද ඔයි සඳගිරි මහසය මේ අපේ අන්තානේ මම ඒකට ගොඩාක් ඒ කියන්නේ ඒ හාමුදුරුව ගොඩාක් ප්‍රසිද්ධ චරිතවලට කියලා තිබුණා මේ වොයිස් කට් එකක් අඩුම ගන්න දෙන්න කියලා. නමුත් මේ මිනිස්සු දීලා තිබුණේ නැහැ මන් දන්නේ නැහැ ඇයි කියලා. නමුත් මගෙන් ඉල්ලීමක් කරනකොට මම ඇත්තටම මගේ Facebook එක හරහා මම ඒ වොයිස් කට් එක දීලා ඒවා අය අපි කරන්න ඕන දේවල්. ඒවා අපේ රටේ දේවල්. ඒවා අපි ඉතිහාසගත වෙන දේවල්. එතකොට ඔබ කම්පිටිෂන් එකකට යන්න කලින් අඬනවලු වීඩියෝ කෝල් එකක් දාලා ඔබේ අවුරුදු 10ක් පරණ යාළුවා ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ ගෝලෙත් දැන් කියාන ගියා නේරන්ජන් එන්න ඉක්මනට දුවලා අපිට විනාඩි 2යි තියෙන්නේ මේ මුළු කාලය පුරාම ඔබත් එක්ක ආදරෙන් හිටපු ඔබේ හොඳම යාළුවා මේ අද උදේ ඉඳලා හැංගිලා හිටියා ඔබේ ගෝලෙක් ගම කෑවා කියලා තමයි අපි කියන්න සිද්ධ වෙන්නේ බාබයි කියන එක පණිවිඩය කියලා ගියා යාළුකම ගැන විනාඩියක් කියන්න නේරන්ජන් විනාඩියක් කියන්නේ ලුසන් කියන්නේ ගොඩක් සංවේදී පුද්දලේ ඒ වගේම කායවත් දෙන්න එක පන්තියේ ඉස්කෝලේ එහෙම නැත්තම් කොහොමද නෑ නෑ අපි එක ගමේ අපි ගමේ ඒ වගේම කායවර්ධන ශාස්ත්‍රය කියන කායවර්ධන ක්‍රීඩාව ජනප්‍රිය කරපු එකම චරිතය ලංකාව තුළ අපි ආදරෙන් සිහිපත් කරනවා හිටපු ජේෂ්ඨයන් තිලක් ජයවීර නේද අපි විජේවීර තරංග ගොඩක් කටි තරංග ජයග්‍රහණ කරලා තියෙනවා ඒ වුණාට ලූසන් හරහා තමයි මේ කායවර්ධන කියන ක්‍රීඩාව මේ ප්‍රචලිත වුණේ ප්‍රචලිත වුණේ නෝන මහත්තයා ගැන ලංකාව දැනගන්න කැමතියි මම හිතන්නේ ඒක තමයි මගේ ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ අනේ සමා වෙන්න නෝන කවුද කියලා ඕපදූපණ අහන්න ගියා ඕපදූපණ කැදී ඉඳ පොඩ්ඩක් කියන්න අපිට ඔව් නෝන මහත්තයා තමයි ඉතින් ඇත්තටම මේ මගේ වයිෆ් තමයි හැම දෙයකටම උදව් කරන්නේ ඉතින් මගේ කෑම වේල සහ මාව දිරිමත් කරලා මාව සමහරලාට මම මීට් එකකට යනකොට එහෙම හරි අමාරුවෙන් සමහරලාට මම ඉන්නකොට ඉතින් මට හැමතිස්සෙම කියන්නේ මාව දිරිමත් කරනවා वाट मे करवाट मे कर निरंजन दगे आलुत मगोद या तम हेमदेम कोऑर्डिनेट करे हेमदेम करें मगे सेक्रेटरी दीर सह मगे हेमदे नूर तम एर मे නෝරින්තමම මැරිකරේදී ඔබට පොඩි අභියෝගයක් දෙන්න කියලා කාර්ය මණ්ඩලයක් කියනවා වැහුවා මොකද මේ තව මරාලයක් ඇයිද දන්නේ නැහැ කියලා. හරි. ඔබත් එක්ක හෑන්ඩ් ෆයිට් එකක් කරන්න කෙනෙක්ව යෝජනා කරලා තියෙනවා ශක්ති උරගා බලන්න කියලා. අපි දෙවන්ත ක්‍රීඩකයෙක්ව අපි මේ අවස්ථාවේදී දුවලා එන්න කියලා ආරාධනා කරන කාලේ වැඩි වෙලාවක් නැති හින්දා ඔබට පුළුවන් ද බලන්න සටන් අදින්න. යාළුවෙද්ද වේ. දෙවියෝ. මේ කියන්නේ අපි අඳුරනවා. නේ? ඔව්. Thank you. අපි එන්න වාඩි වෙන්න. මොකද දෙන්නගේ මේ රටේ මොකද ලූෂන්ගේ උස මහත පෙන්වන්න වෙන විදිහක් නැහැ. අපි දෙන්න එක ගාව වාඩි වුණාම නිකන් අපි දෙන්න වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ නමෙන් සහ රැවුලෙන් වගේ විතරයි. ඒක අපි එන්නකෝ අපි මිත්‍රයව අඳුර ගන්න කැමති කවුද කියලා. චමිර සිල්වා. චමිර සිල්වා. ඔව්. චමිර මේ අපි කිව්වේ නම් පුළුවන් නම් රූෂන්ට මෙයා උස්සලා පෙන්වන්න කියලා. අකමැත්තක් නැත්තම් එකතකින් වගේ. හා එකතකින් නෙමෙයි අපි ඉස්සලා පෙන්වන්න පුළුවන් ඉතින්. අකමැත්තක් නැද්ද චමිර? බලමු. යා ඉතින් මෙහෙම කරලා ගන්න පුළුවන් ඉතින්. ඔව්. ප්‍රශ්නයක් නැහැ ඉතින්. බර කොච්චරද දන්නේ. ඒකට ඉතින් ගන්න ඕන. කිලෝ කීයද චමිර? කිලෝ කීයද චමිර? 55. 55. ඔව්. අතේ ගෙනාවු දෙකත් එකතු වුණාම ඒ ගාට තමයි. හොඳයි අනේ බොහොම ස්තුති චමීර මොකද හුඟක් කතා කරන්න බලන්න හිටියේ නමුත් මේ වැඩසටහනේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න මම හිතන්නේ ලූෂන් ඔබ යෝජනා හුඟක් අත අරගෙන ඉන්නේ මේ වැඩසටහනේ ස්වභාවය ඉතා රසවත්වගෙන යාම සමහර අවස්ථාවලදී චමීර අපිට හුඟක් ක්‍රියාකාරකම් කරන්න තිබුණා නේද තව පොඩ්ඩකට කලින් හම්බුණා නේද ඒ වගේම නිරන්ජන් බොහොම ස්තුති අපිත් එක්ක ලූෂන්ගේ සම්බන්ධතාවය ගොඩනගන්න මහන්සිලාට පිටිපස්සෙන් මේ වැඩසටහනේ හුඟක් ලොකුට මහන්සිලා ඒ වගේම අනිවාර්යෙන් මගෙත් එක්ක එකටම මගේ ඒෂියන් මීට් එක ගාපු වෙලාවේ තරහණයක්ම කටාර රාජ්‍ය ඉඳලා මම ආවා මගේ ඒ උත්සවයට ඉතින් එතරම් යාළුකමක් තියෙනවා ඉතින් මොහොත් එක එකතු වෙලා තමයි ඇත්තටම අපි මේ කායවර්ධන ක්‍රීඩාව ඉදිරියටම අනිවාර්යෙන් මේක ගෙනියන්න ඕන කියන
මට්ටමින් අපි ඔබට සුබ පතනවා මුළු ලංකාවම ඒ වගේම ජාත්‍යන්තර තලයේ ඔබ බලා ඉන්න සියලු දෙනා මේ වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ අපි සුබ පතමු මේ ශ්‍රී ලාංකිකයාට අපේ දරුවාට ලාංකික මාතාවගේ පුතාට අපේ සහෝදරයාට ලංකාවේ නම තවත් ජාත්‍යන්තර ගැන ඒ වගේම විනයවත් ක්‍රීඩකයෙක්ින් කමත කරන්න එපා මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට ලෝකයේ පුරා ලංකාවේ නම නැවත නැවත සනාථ කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් අපිත් එක්ක අද දවසේ මේ සඳ එකතුනේ බොහොම ස්තුතියි ලෝෂන් ඔබට සුබ පතනවා අපි සියලු රටෙන් සාර්ථකත්වයකට අතර මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා මේ වගේ දෙයක් මුළු ලෝකයටම සහ අපේ රටේ ජනතාවට බලා ගන්නට සැලැස්සුවට සිරස ආයතනයට මම විශේෂයෙන්ම ඒ කියන්නේ සිරස කියන්නේ ඇත්තටම ක්‍රීඩාවට ඉතාමත් ඉහළින්ම ගරු කරන සහ ඉහළින්ම දායකත්වය දෙන ආයතනයක් නිසා මම සිරස ආයතනයට ඉස්සලාම ප්‍රණාමය මගේ ප්‍රණාමය පුතේ මම සුදිනාම ඉතින් ස්තුතියි නැහැ මොටම සුබ දවසක් මම අමෘතා සිල්වා මම කිංග්ස් රත්නායක අයබෝන් ඔබට අයබෝන්